ප්‍රශ්නෙන සාර්ථකත්වයක් ඔබතුමන්ලා ලබලා තියෙනවා. අපි මේ සාර්ථකත්වයට හේතු හඳුනා ගන්න උත්සාහ කරමු. ඒ හේතු හඳුනා ගැනීමට පදනම සපයන්නේ මේ රටේ ආණ්ඩු ගණනාවක් එල්ටිටියත් එක්ක සන්නද්ධ අරගලයක් තුල නිරතයි. මා අපි මීට පෙරත් කතා කරලා තිනවා. ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව මේ සටනේ නිරත වුණා. රණසිංහ ප්‍රේමදාස ආණ්ඩුව එල්ටිටියත් එක්ක සන්නද්ධ අරගලයක සිටියා. චන්ද්‍රිකා කුමාරතුංග ආණ්ඩුව මේ ගැටුමේ හිටියා. ඩී.බී. විජේතුංග ජනාධිපතිතුමා මේ ප්‍රශ්නෙට සන්නද්ධව මුහුණ දුන්නා. නමුත් අපිට මෙතනට එන්න බැරි වුණා. අද අපි ඇවිල්ලා ඉන්නවා. අපි පැහැදිලි කරමු මේ සාර්ථකත්වයේ පදනම එකිනෙක කාරණා විග්‍රහ කරමින් අපි මේ සඳහා ප්‍රවේශයක් ලබා ගමු. ඇත්තටම කීප දිනෙකින් ඇහුවොත් මේකට සාර්ථකත්වයට හේතු මොනවාද කියලා එක එක අය එක එක උත්තර දෙන්න පුළුවන්. නමුත් මම මේ සම්බන්ධයෙන් හිතලා බැලුවොත් ඒකට ප්‍රධාන වූ යම් කිසි කාරණා කීපයක් තියෙනවා. මේ කාරණානු මේකයි පළවෙනි එක මේකයි දෙවෙනි එක වශයෙන් නෙවෙයි මම කැමති මට හිතට එන විදියට මේ මේ කාරණාත් ගැන සාකච්ඡා කරන්නට හැබැයි මේ මුලින්ම පළවෙනිම මට කියන්නට ඕන දේ තමයි මේ ජයග්‍රහණයට මූලිකම හේතු වන්නේ අපේ රණබිමේ ඉදිරියෙන්ම ඉඳලා ජීවිත පරිත්‍යාගයෙන් සටන් කරන ඒ රණවිරුවන්ගේ කැපවීම සහ වීරත්වය නොබියව ඒ අපි හැම දිනෙකම දන්න මොනතරම් දරුණු වාතාවරණයක් යටතේද මේ රණවිරුවන් සටන් කරන්නේ කියලා. ඉතින් මේ රණවිරුවන් තමයි මේ ජයග්‍රහණයේ මූලික දේ. මම හැමතිස්සම කියන දෙයක් තමයි අපිට කොච්චර ආයුධ තිබුණත් ශ්‍රේෂ්ඨ ගණයේ ආයුධ තිබුණත් ඒ ආයුධ නෙමෙයි වැදගත් වෙන්නේ ඒ ආයුධය පිටිපස සිටින මිනිසා තමයි අපිට ජයග්‍රහණය ගෙනත් දෙන්නේ. ඒ වගේම මූලිකම කාරණය තමයි මම හිතන්නේ මේ සටන් බිමේ ඉන්න රණවිරුවා. එතකොට මේ රණවිරුවාට මේ කැපවීමක් ඇතිවීමට යම් යම් හේතු සාධක වෙනවා. මම හිතන්නේ ඒවත් මේ සටන ජයග්‍රහණ කිරීමට ඉතාමත්ම වැදගත් වෙනවා. මට ඊළඟට කියන්නට පුළුවන් අත වශයෙන්ම දේශපාලනික සහ හමුදාමය නායකත්වය ඒක ඉතාමත්ම වැදගත් වෙන දෙයක්. දේශපාලනික නායකත්වය ගැන කතා කරාම ජනාධිපතිතුමා මේ සටන කෙරෙහි ත්‍රස්තවාදය පරාජය කරන්නට දීපු නායකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා. අපි මුලින්ම බැලුවොත් මම දන්නවා ජනාධිපතිතුමාට කොපමණ පීඩනයක් ආවද කියලා. සෑම අතින්ම ජාත්‍යන්තරයෙන් රට තුලින් නොයෙකුත් පීඩන පැමිණියා. ඒ වගේම ආර්ථික වශයෙන් පීඩන පැමිණියා. ඒ වගේම සමහර අවස්ථාවල අපිට ආයුධ ලබා ගැනීමට නොහැකි තත්වයකට තරම් ජාත්‍යන්තරය අපි ආයුධ ලබා ගන්නා රටවලට පීඩනයක් ගෙනත් දුන්නා. මේ සෑම පීඩනයකටම මුහුණ දීලා මේ සටනට ඉතාම නිර්භීත නායකත්වයක් ජනාධිපතිතුමා ලබා දුන්නා. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. මම මේ අවස්ථාවේදී කියන්න කැමති අපිට ආයුධ ලබා ගන්න අවස්ථා කීපයකම ප්‍රශ්න ඇතුණුලාවේ ජනාධිපතිතුමා චීන ජනාධිපතිතුමාට හතර වරක් දුරකථනයෙන් කතා කරා. පාකිස්තාන් ජනාධිපතිතුමාට මං හිතන්නේ අට වරක් පමණ ජනාධිපතිතුමා කතා කරා. එතකොට ඔබට දැනගන්න පුළුවන් කොපමණ කැපවීමක් ජනාධිපතිතුමා මේ වෙනුවෙන් යෙදුවද කියන එක. ඉතින් මම හිතන්නේ ඒ දුන් නායකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ දේශපාලන නායකත්වය. දේශපාලන නායකත්වයක් නැතිව අපිට මේ සටනක් ජයග්‍රහණය කරන්නට බෑ. ඒ වගේමයි හමුදාමය නායකත්වය ඉතාමත්ම වැදගත්. අපේ හමුදාවල හමුදාපතිවරුන් තිදෙනාම විශේෂයෙන්ම මතක් කරන්නට ඕන හොඳ නායකත්වයක් දුන්නා. ඒ පළපුරුද්ද
ඒ දැනුම ඒ කැපවීම මම හිතන්නේ කාටවත් තිබුණයි කියලා. ඒ කැපවීම ඉතාමත් වැදගත්. ඒ වගේම සෑම මට්ටමකම ඒ පහළ මට්ටම් වල නායකීන් දුන්නු නායකත්වය ඉතාමත් වැදගත් වෙනවා. ඇත්ත වශයෙන්ම ත්‍රිවිධ හමුදාපතිවරුන් මම මේ අවස්ථාවේ මතක් කරන්නට ඕන. ඔවුන් කුඩා කාලේ ඉඳලා ඒ කියන්නේ කනිෂ්ඨ නිලධාරියෙක්ගේ ඉඳලා මේ උසස් අවුරුදු 35ක පමණ කාලයක් තිස්සේ මේ සෑම ප්‍රතිත්‍රස්තවාදී ක්‍රියාන්විතයකටම සහභාගී වෙලා ලැබපු පළපුරුද්ද උන්ට ඉතාමත්ම වැදගත් වුණා. ඒ වගේම පළපුරුද්ද පමණක් නෙවෙයි මම දන්නවා ඔවුන්ගේ තියෙන කැපවීම. ඒ කැපවීම ඉතාමත්ම වැදගත් වුණා. අත්ත වශයෙන්ම මම මේ අවස්ථාවේදී මේ මේ මේක කිව්වොත් මම එක අය හොඳයි කියලා කියනව නෙවෙයි. නමුත් විශේෂයෙන්ම මම ඔබ දන්නවා මේ සටන ගොඩ බිමේ කරන සටනක්. එතකොට අපේ ප්‍රධානතම හමුදා වෙන්නේ යුද්ධ හමුදාව. ඒ යුද්ධ හමුදාවේ නායකත්වය ඉතාමත්ම වැදගත් වෙනවා. අත්ත වශයෙන්ම මම මේ වෙලාවේ සඳහන් නොකරොත් යුද හමුදාපතිතුමාගේ ඒ කැපවීම ධෛර්යභාවය ඒ වීරත්වය ඒ දැනුම නැතුව අපිට මේක ජයග්‍රහණය කරන්නට පුළුවන් වෙන්නේ නැහැ. එතුමා ඉතාමත්ම කැපවීමෙන් මේ 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 දේ සිද්ධ කරා. ඇත්ත වශයෙන්ම අපිට ආඩම්බර වෙන්න ඕන මේවනි නිලධාරීන් අපිට ඉන්න එක. මම දන්නේ ඇයි අපිට අපේ රට මේ ලෝකේ තියෙන හොඳම රට කරන්න බැරි මෙවැනි ඉතාමත්ම අමාරු කාර්යයකට මුහුණ පාලා අපිට ජයග්‍රහණය කරන්න පුළුවන් නම් අනිත් දේවල් මම හිතන්නේ ඉතාමත්ම සුළුයි. ඒක ඉතාමත්ම පැහැදිලි මේ නායකත්වය සහ කැපවීම අපිට තියෙනවා නම් අපිට ඕනෑම දෙයක් ජයග්‍රහණය කරන්නට පුළුවන්. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ වගේම මම මේ අවස්ථාවේදී ඊළඟට සඳහන් කරන්න කැමති මේ ජනාධිපතිතුමාගේ මානසික ශක්තිය විල් පවර්. එහෙම මම කියන්නේ මම දන්නවා ජනාධිපතිතුමා මේක බාර අරගෙන මේ මාවිල්ආරු සටනේ ඉදිරියට මේ හමුදාව යොදවන්නට ගිය අවස්ථාවන්හිදී එතුමාට තිබුණු බාධක. අපේ සමහර විට ජනාධිපතිතුමාගේ ආණ්ඩුව තුලින් පවා යම් කිසි බාධක පැමිණියා. මම හිතන්නේ සමහර ඇමතිවරු අස්වීමටත් මේක මූලික හේතුවක් වුණා. මේ වගේ තීරණයක් ගැනීම. මෙවැනි ඒ වගේම විදේශයන්ගෙන් එතුමාට පැමිණි බලපෑම්. සෑම මට මතකයි මුල දවස්වල පැමිණි සෑම විදේශයකින් පැමිණි සෑම කෙනෙක්ම කියා හිටියේ මේක මේ ප්‍රභාකරන් කියන්නේ මේ යුදමය අතින් අති දක්ෂේ ජීනියස්. ඒ වගේම එල්ටීටී කියන්නේ මේ ලෝකේ තියෙන හොඳම බලගතුම ත්‍රස්තවාදී කණ්ඩායම. මේක පරාජය කරන්න බැහැ. ඒක හින්දා මේකට අත ගහන්න එපා. මේක සාකච්ඡා කරලා පමණයි මේක විසඳ ගන්න පුළුවන් යන නොඑක් පීඩන ආවා. මතවාදී වශයෙන් ඒ වගේම මේක මේ විදියට කරන්න මේ හමුදාමේ වශයෙන් මේක කරන්න යන්න දෙපා. මේ ත්‍රස්තවාදය මේ සාකච්ඡා මාර්ගෙන් පමණයි මේක කරන්න පුළුවන් කියලා ඒ වගේ පීඩනයක් ගෙනාවා. නමුත් ඒ පීඩනයට මුහුණ දීලා දෙන්න පුළුවන් වුණු ආත්ම ශක්තියක් ජනාධිපතිතුමාට තිබුණා. ඉතින් ඒකත් ඉතාමත්ම වැදගත් වෙනවා. ඊළඟට තවත් වැදගත් වෙන කාරණයක් තමයි මේ අවස්ථාවේ මතක් කරන්නට ඕන. අපි හමුදාමය වශයෙන් ඇතිකල උපක්‍රම වල ඇතිකල වෙනස්කම්. අපි විශේෂයෙන්ම අපි ගත්තොත් යුද්ධ හමුදාව. යුද හමුදාව තුළ ඒ හමුදාපතිතුමා නොයෙකුත් උපක්‍රමශීලී ක්‍රම යෙදූ උපක්‍රම strategies and tactics මේවා වෙනස්.